constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අර්ජුන ලූෂියස් මහතා ඔහුගේ බිරිඳගේ දුරකථනය භාවිත කරමින් බැඳුම් කර කුමිස්සම බහරී ඇති ඔහුගේ iPhone දුරකථනයේ ගිණුමට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවට අනාවරණ වීමත් සමග අර්ජුන ලූෂියස් එම ගිණුමට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අඟහරුවාදා කොමිස්සමෙන් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් අද කොමිස්සමේ කටයුතු ආරම්භයේදී කොමිස්සමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි මහතා පැවසුවේ කෙනෙකුගේ iPhone ගිණුම එම පුද්ගලයාගේ පෞද්ගලික කාරණයක් වන බැවින් එයට ඇතුළු වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමට කොමිස්සමට නීතිමය බලතල නොමැති බවයි. නමුත් ඔහුගේ දුරකථනයේ සම්බන්ධයෙන් කොමිස්සම පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින හේයින් ඊට ඇතුළු වී එහි දත්තවලට හානි කිරීම සහ වෙනස් කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන බව කොමිස්සම අද දැනුම් දුන් අතර එම නියෝගය කඩ කිරීම නීතිය ඉදිරියේ දඩුවම් ලබා දිය හැකි වරදක් වන බවද ප්‍රකාශ කළා. මේ අතර Perpetual Treasuries සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කොමිස්සමට සඳහන් කළේ සිය සේවාදායකයාගේ සියලුම සන්නිවේදන උපකරණ කොමිසමට ඉදිරිපත් කරන ලෙස ලිඛිත දැනුම් දීමක් සිදු කර ඇති බවයි. එසේ වුවද පලිසේන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ ඔහුගේ අතිශය පෞද්ගලික දත්ත මෙන්ම ඔහු සහ Perpetual Treasuries සමාගමේ නීතිඥයින් අතර හුවමාරු දත්ත දැති බැවින් ඒවා මකා දැමීමෙන් තොරව පරිගණකයේ විමර්ශන නිලධාරීන්ට ලබා දීම සුදුසු නොවන බව ඉන්දතිස්ස මහතා කොමිසමට ප්‍රකාශ කළා. යනුව කොමිසම නියෝග කළේ ලැප්ටොප් පරිගණකයේ කොමිසමේ කාර්යාලයට රැගෙන විත් මෙම ජනාධිපති කොමිසම පත් කළ දිනට පසු නීතිඥයින් සමග හෝමාරු කරගත් ලිපිකණු සහ පෞද්ගලික දත්ත කසුන් පලිසේන මහතා හෝ ඔහුගේ නියෝජිතයෙක් ඉදිරියේදී මකා දැමීමෙන් අනතුරුව ලැප්ටොප් පරිගණකයේ කොමිසම බහරයට පත් කරන ලෙසයි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුලද ලිවේරා මහතා අද කොමිසමට පැවසුවේ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන් විමර්ශන කරන තාක්ෂණික විශේෂඥයා කොමිසමට ඉදිරිපත් කරන සියලුම දත්ත ඉදිරියේදී තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් වනු ඇති බවයි. උදාහරණයක් ලෙස ඊයේ දිනේදී සාක්ෂි ලබා දුන් සාක්ෂිකරු එම විමර්ශන දත්ත පිළි නොගත්තද ඒවා සමාත කිරීම සඳහා ඉදිරියේදී සාක්ෂි ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කොමිසමට ප්‍රකාශ කළා.